ඔබේ නිතුමානයට සුන්දර පාරිසරික දසුන් ගෙනෙන වැඩසටහනක්නේ වෙදගෙදර කියලා කියන්නේ. කළුතර දොඩංගොඩ කුඩුගල ඇල්ලේ තමයි අපි රැඳිලා ඉන්නේ. ඓතිහාසික වටිනාකමක් කළුතරට තිබෙනවා. කළුතර කොටස් දෙකයි. එක් ප්‍රදේශයක් වික්‍රමපාණ්ඩ්‍ය රජතුමාගේ අගනුවර. ඒ වේලාපුර කළුතර. ඓතිහාසික බෝධිරාජානන් වහන්සේ පිහිටා තිබෙන්නේ ඒ කොටසේ. පෘතුගීසීන් විසින් වීදිය බණ්ඩාරව සිරගත කරන උමං මාර්ගයක් ඔස්සේ ඇවිල්ලා තොටුපළ ගිනිබත් කළා කියලා කියනවනේ. ඒ කොටස අයත් වෙන්නේ දේශාස්ත්‍ර කළුතරට. දේශාස්ත්‍ර කළුතර කියලා කියන්නේ අද උතුරු කළුතරට. දක්ෂ වෙදදුරෙක් හොයාගෙන අපි උතුරු කළුතරට යන ගම. උනාද කියලා හිටි හැටියෙම කට පැත්තකට ගියා අතක් පණ නැති වුණා කකුලක් පණ නැති වුණා ඒත් ෂණයෙන්ම බෙහෙත් ගේන්න අරගෙන ගියත් මෙයාව මට තාම සනීප කරගන්න බැරි වුණා එහෙම කියන බොහෝ දෙනෙක් අද මේ වැඩසටහන නරඹන වග විශ්වාසයි ඔබ සතුටින්ම ජීවිතය ගෙවනවා වෙන්න පුළුවන් හැබැයි ෂණිකවම මේ තත්වෙට ඔබ ගොදුරු වෙන්න පුළුවන් හැබැයි ඒසේ ගොදුරු නොවේවා කියනවට වඩා මේ රෝගයට ගොදුරු වන්නේ කොහොමද ගොදුරු වුණොත් කරන ප්‍රතිකාර ක්‍රමය මොකක්ද කියලා කතාබහ කරන්න අංශභාග රෝගී තත්ත්වය පිළිබඳව විශේෂඥ දැනුමක් තිබෙන ඒ පිළිබඳව පළපුරුද්දක් තිබෙන දක්ෂ වෙදදුරෙක් අපිත් එක්ක ඉන්නවා. ඒ තමයි ජනක සමරවීර වෙද මහත්තයා. ආයිබෝන් වෙද මහත්තයා. ආයිබෝන්. කතාව ආරම්භ කරන්න සූදානම් වෙද්දී මෞසෙනි අසින් ලද දායාදය කුඩා කල ඉඳලම ඉදිරියට ගෙන යන්න උත්සාහයක් දරනවා. වෙද මහත්තයා අතීතයත් මතක් කරමු. මගේ තාත්තගේ මාමා කෙනෙක් හිටියා. සුදුවේද මහත්තයා කියන ගමේ කවුරුත් දන්නේ සුදුවේද මහත්තයා කියන නම වික්‍රමාරච්චි වේද මහත්තයා. ඒ වේද මහත්තයාගේ මූලික අධ්‍යාපනය අපේ අම්මා ලැබුවා. ඊට පස්සේ තමයි අම්මගෙන් කුඩා කාලේ ඉඳලා අම්ම කතා පාඩම් කරන කසාය වට්ටෝරු එකින් එකට මතක හිටියා. ඒ කාලේ ඉඳලා තමයි මේකට හුඟක් ආස හිතුනේ. එහෙම තමයි මම වෙදකම පටන් ගන්න මූල ආරම්භය පටන් ගත්තේ. අංශභාග රෝගී තත්ත්වය පිළිබඳව වෙනදා පැහැදිලි කරනවාට වඩා වෙනස් වූ අර්ථාන්විත පැහැදිලි කිරීමක් එකතු කළා. එද මත මම කැමති යලිත් කතාව කී කතාව කියනවනේ. අංශභාග රෝගී තත්ත්වය කියන්නේ මොලේ තිබෙනා වූ සියුම් ලේනාරයක් හෝ ප්‍රධාන ලේනාරයක් අවහිර වීමක් තුලින් හෝ යම්කිසි තෙල් පදාර්ථයක් මොලේ ලේනාරයක් තුළ අවරෝධ වීමක් තුලින් හෝ ලේ කැටියක් මොලේ අවහිරීමක් තුලින් හෝ ලේනාරයක් පිපිරීමක් හෝ දෙයකින් තමයි ආඝාතයක් සිදුවෙන්නේ. එහෙම නැත්නම් ශරීරයේ එක් පසක් හෝ අප්‍රාණික වීමක් සිදුවෙන්නේ. මේ සිදුවීම බොහෝ විට ක්ෂණික වෙන්නත් පුළුවන්. මොලේ ලේ කැටියක් කිරවීම සමහරක් විට රෑ නින්දර යන උදේ තමයි දන්නේ මට මෙහෙම අංශභාගයක් හැදිලා තියෙන දිත්තේ. අංශභාග රෝගී කුවම් හුඟක් අය දන්නේ හට පැත්තක් පැත්තට යන එක කකුලක් අප්‍රාණික වෙන එක අතක් පණ නැති එක පාර්ශ්වයක් පණ නැති වෙන එක ඒක විතරක් තමයි අංශභාගය කියන්නේ. හුඟක් වෙලාවට මේ මොලේ ලේ කැටියක් කෙරුණාම తాවකාලිකව අතක් හෝ කකුලක අප්‍රාණික වීමක් සිද්ධ වෙනවා. ඉන්පස්සේ ඒකට මේ ඖෂධ ප්‍රතිකාර ක්‍රමවලින් ඒක සුව කරගන්න පුළුවන්. නමුත් ලේ කැටියක් කිරවිලා පිපිරුණොත් එහෙම ලේ නහරයක් ඒකට හුඟක් සාමාන්‍ය වෙන කාල සීමාව පොඩ්ඩක් වැඩි. ඉතින් ඒ වගේ අවස්ථාවට විශේෂ දු ප්‍රතිකාර සිදු කරන්න තියද වෙනවා. සාමාන්‍යයෙන් අංශභාග කොටස් විශේෂ වූ කොටස් වශයෙන් ආයුර්වේද හඳුන්වනවා. එකක් තමයි අංශ පක්ෂාඝාතය කියන එක. පක්ෂාඝාතය කියන්නේ ශරීරයේ එක් කොටසක් අප්‍රාණික වීම. පක්ෂවදේ කියලා කියනවා. ශරීරයේ දෙපැත්තම මොලේ පහළ කොටසේ ලේනහරයක් කිරවීමක් හෝ පිපිරීමක් තුළින් මුළු ශරීරයේ අපිම තියෙන කොටස් අප්‍රාණික බවට පත් වෙනවා.
මෙය අංශ භංගය කියලා හඳුන්වනවා. සමහරක් වෙලාවට කවුල් දෙක, ඔව් අත් දෙක පණ්ඩාදීන චතුරංගා ඝාත කියලා ආයුර්වේදයේ හඳුන්වනවා. තව හටේ එක් පැත්තකුත් මුහුණේ එක් පැත්තකුත් ඇහැක බෙල්ලත් එක්ක සමහරක් වෙලාවට මේ හොඳ පාර්ශ්වය පිටර ඇදිලා යනවා. මේක හඳුන්වන අපි අර්ධිත කියලා ආයුර්වේදයේ. ඒ වගේම ඇස්වල අප්‍රාණික බව, ඇස්වල අර්ධයක් පෙනීම, මේක චක්ෂාඝාත වශයෙන් අපි හඳුන්වනවා. ඒ වගේම තව හුඟක් අයට මේ සිතීමේ අපහසුතාව, සමහරු දන්නේ නැහැ තමන්ගේ මේ හොඳට හිටපු අය දන්නේ නැහැ තමන් කවුද කියන එක, තමන්ගේ ඇඳුම් ඇඳලා ඉන්න කොයි විදිහටද කියන එක දන්නේ නැහැ. මේවා අපි හුඟක් වෙලාවට හඳුන්වන්නේ චේස්තාඝාත, සිතීමෙන් ඇතිවෙන රෝගාබාධ. මේ හුඟක් වෙලාවට පාලනය කරන මොලේ ඉදිරිපස කොටසේ මේවා තමයි අංශභාගයේ හඳුන්වලා තියෙන මූලික රෝග ලක්ෂණ අනුව හඳුනන ප්‍රධාන කොටස්. අද බොහොම සතුටින් සිනහවෙන් ඔබ කාලය ගත කරනවා ඇති. මොනතරම් සතුටින් හිටියත් සමහරලාවට මේ කියන රෝග ලක්ෂණ ඔබට තිබෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නොවේවා කියන ප්‍රාර්ථනය අපේ හිත තුළ තිබෙනවා. ඒත් එක්කම විදමාත්‍ය මේ පූර්ණ නිගමනයකට එන්න බැයිද? මට මේ අංශභාගයේ වැළඳෙන්න තමයි එන්නේ. එහෙම කියලා කියන්න බැයිද? එහෙම කියලා කියන්න පුළුවන්. අධික රුධිර පීඩනයේ කාලයක් තිස්සේ තිබුණොත්, දියවැඩියා රෝගයේ තත්ත්වය උග්‍රව කාලයක් තිස්සේ තිබුණොත්, එහෙම නැත්නම් ශරීර තෙල් පදාරක බහුලව ගන්න අය මේවා මේ වගේ දාරු කාලයක් තිස්සේ තිබුණොත් මේ වගේ තත්ත්වයකට මූලාරම්භය වෙනවා. ඒ වගේම අධික මානසික ආතතිය, මානසික ආතතිය නිසාත් මේ වගේ තත්ත්වයක් එන්න පුළුවන්. අධික මානසික ආතතිය උද්ගවීමේ රුධිර පීඩනය වැඩි වෙලා මේ ආහාරයක් උපුරා මේ කැටි මොලේ පදාර්ථ මොලේ එළියේ ආහාරාසයට තැම්පත් වීම මේ වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් මේ රෝගය හැදෙන්න මුලාරම. ඒ වගේම යම්කිසි වැටීමකින් හිස් කබලට හානි වීම, හිස් කබලේ පුංචි කොටස් මොළ අර්ධ ගෝලයට ඇතුල් වීම තුළින් මේ නහර තුවාල වෙන. ඒ හින්දත් මේ පක්ෂාඝාත රෝගය හැදෙන්න පුළුවන්. ඒ වගේම මොළ දණ්ඩ සුසුම්නා ශීර්ෂකය ඒ හරහා යම්කිසි ආඝාතයක් සිදු වුණොත්, ඒ කියන්නේ ස්නායු පද්ධතිය හානියක් සිදු වුණොත් කකුලකෝ අතක අප්‍රාණිකත්වයක් ඇති වෙන්න පුළුවන්. එනම් ශරීරයේ යම් යම් කොටස්වලත් මේ අවස්ථාව වෙන්න පුළුවන් ආඝාතයට අනුව. ඉතින් මේවා තමයි ප්‍රධාන වශයෙන් හඳුන්වලා දෙන්න තියෙන්නේ. වෙද මහත්තයා, ඔය කියන රෝගී තත්ත්වයන් ආසන්න වශයෙන් තිබිලා සමහර වෙලාවට බිම ඇද වැටෙන, සිහි මුර්ජා වෙනවා, මෙවැනි වෙලාවට කලබල වෙලා ළඟම තිබෙන රෝහලට අරගෙන යන එකනේ කරන්නේ. එහෙම ගිහිල්ලා යම් සුවයක් ලැබුවට පස්සේ තමයි යම්කිසි විදියකින් දේශීය වෙදකම කරන්න ඕනේ කියලා බොහෝ හිතවතුන් කියන්නේ. එහෙම කියපු වෙලාවට වෙද මහත්තයා ගාවට එන එක හරිද? එහෙම එනවනම් කොයිතරම් කාලෙකින්ද එන්න ඕනේ? මේ රෝගය හැදිච්ච මේ පළමු කොටම රෝහලකට යන එකට තමයි ප්‍රධානම සුදුසුකම. හේතුව රෝගය සිහි මුර්ජා වෙලා තියෙනවා නම් ඒ අවස්ථාවේදී මුඛයෙන් දෙන ඖෂධ ප්‍රමාණවත් වෙන්නේ සමහරක් වෙලාවට මේ වැස්කුඩ ඉන්ජෙක්ෂන් එකක් මගින් හෝ වෙනත් ප්‍රතිකාර මගින් රෝහලේ පහසුකම් තියෙනවා. රෝගියාගේ මූලික වශයෙන් අපි රැක ගන්න ඕන ප්‍රධානම හැදිච්ච හැටිම ජීවිතය. ඒ ජීවිතය ආරක්ෂා කරගන්න අපි මුලින්ම රෝහලකට යන්නේ සුදුසුයි. ඉතින් අනතුරුව තමන්ගේ ජීවිතය ආරක්ෂා වුණාට පස්සේ මූලිකව අපි ගාවට ඇවිල්ලා ප්‍රතිකාර ගැන තුළින් ඉක්මන් සුවයක් ලබා ගන්න පුළුවන්. අලුතර තුඩුගල ඇල්ලේ තමයි අපි රැඳිලා ඉන්නේ. ජීවිතයේ සතුට විඳිනවා නම් සුන්දර තැනක්. ජීවිතයේ සුන්දරත්වය අත්විඳින්න තිබෙන, සතුට දකින්නට විඳින්නට තිබෙන අවස්ථාව නැති වෙලා
මානසික පීඩාවකට පත් වෙලා ඇය හෝ ඔහු වෙද මහත්තයා ගාවට එන්නේ. වෙද මහත්තයා අනේ මං ඉවරයි, මගේ කකුල පණ නැහැ, අත පණ නැහැ, කට පණ නැහැ. වෙද මහත්තයා මාව බේරගන්න පුළුවන්ද? එහෙම එන රෝගියෙක් වෙද මහත්තයා කොහොමද බේරගන්නේ? හැමෝම කියන ප්‍රශ්නයක් තමයි ඕක. විශේෂයෙන් අන්තභාග රෝගයක් කියන්නේ සුව කළ හැකි රෝගයක්. මේක පිළිකාවක්වත් අර්බුදයක්වත් එහෙමත් නැත්නම් අදාකල් එකතැන් ඉන්න ඕන දෙයක්වත් නෙමෙයි. මේක හොඳ කරගන්න බොහොම ලෙහෙසි. මේක ගැන මානසික පීඩාවෙන් ලත වෙන්න ඕන දෙයක් නෙමෙයි. අපි මූලිකව මේකට මේ ප්‍රතිකාර පන්තියක් කරනවා. මුලින්ම ශෝධන ප්‍රතිකාර පන්තියක්. ඒ සඳහා ශරීර අභ්‍යන්තර ලේ කැටි ඉරවෙලා තියෙනවනම් ඒ මොලේ ලේ නහරවල අතර තියෙන තුවාල උපේ කොටසක් තියෙනවනම් ඒව හොඳ වෙන්නත් ශාකමය සාර වශයෙන් අපි ගත්තු ඖෂධ වර්ග කල්කයක් කරමක දෙනවා. ඒ වගේම කසාය දෙනවා, ගුලි කල්ක දෙනවා. මේවා තුලින් තමයි මූලික ප්‍රතිකාර පන්ති පටන් ගන්න. ඊට පස්සේ අපි කරනවා රෝගියා යම් කරද්දුරට කකුල තමයි මූලික වෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන කකුලේ තියෙන සන්ධි, ලොකු සන්ධි වල ක්‍රියාකාරීත්වය මුලින්ම ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි මේ අත්වල ක්‍රියාකාරීත්වය පටන් ගන්න. මුලින්ම කකුල හොඳ වුණාට පස්සේ ලෙඩ් කියනවා මේ මගේ අත තාම හොඳ නෑ කියලා. ඉතින් මේ අත හොඳ වෙන්න පොඩි සන්ධි හොඳ වෙන්න පොඩි කාලයක් අවශ්‍ය වෙනවා. ඒකට තමයි ඉතුරු වෛද්‍ය මේ ප්‍රතිකාර පන්ති ආයුර්වේද කරන්නේ. ඉතින් ඒ සඳහාත් අපි විශේෂම කසාද වර්ග දෙනවා. ඊට පස්සේ තැවිලි වර්ග දෙනවා. හවන්න හොඳට මස්තුඩු මේ උත්තේජනය වෙන්න හොඳට මර්ධනය වෙන්න අපි තවනවා. ඒ වගේම ශරීර හිරිගතියක් හරි මොන හරි තියෙනවා නම් අපි ඒකට එල කිරිවලි අභ්‍යංග සර්වාංග අභ්‍යංගයක් කරනවා. ඒ වගේම මේ හුඟක් වාතකෝප තත්ත්වය වැඩි නම් අපි ශිරෝධාර පන්තියකට යනවා. ඒක දවස් 7ක් හෝ 14ක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මේ රෝගියට අපි මූලික වශයෙන් ප්‍රතිකාර කරන්නේ. ඊට පස්සේ අපි ස්වේද වර්ග යොදනවා. තර්පණ වශයෙන් තර්පණ ඖෂධ හුඟක් රෝගේ අතත් හුඟක් පොදුනාට පස්සේ ශරීරයේ දුර්වලත්වය මැඩ පවත් ගන්න අපි යම් කිසි ගෘත වර්ගයක් දෙනවා. විශේෂයෙන් කිව්වොත් එම් චාගලාදී ගෘතය, දාහ්නි ගෘතය, අශ්වගන්ධ ගෘතය වැනි ඖෂධ වර්ග අපි ලෙඩාට දෙනවා. ඒ වගේම රස ඖෂධ වර්ගත් අපි මේ සඳහා ප්‍රධාන වශයෙන් පාවිච්චි කරනවා. රස ඖෂධ කිව්වොත් මකරද්වජය වැනි ඖෂධ වර්ග ශරීරයට දීපු පෙර දීපු ඖෂධවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න මේ ඖෂධ හුඟක් දුරට බලපවත්වනවා. මේ රස ඖෂධ. ඒ වගේම රස කජ්ජලිය. කජ්ජලියත් එහෙම වගේ විශේෂ ගුණ තියෙනවා. පුචිලා වටී කියන තව පුංචි ගුලි වර්ගයක් තියෙනවා. ඒවත් ගොඩ කඳුර වලින් ඉස මරලා ගන්න ගුලි වර්ග. මේවත් අපි ඖෂධ පන්ති සඳහා ප්‍රධාන වශයෙන් මේ රෝගීන්ට භාවිත කරනවා. දැන් මේ වෙද මහත්තයා ඔය කියපු කතාවත් එක්ක කසාය හදනවා. ඊට පස්සේ අර ඉලකිරි භාවිතා කරලා කසායක් හදලා පොළතම්බල සමහර වෙලාවට නාවන. ඒ විතරක් නෙමෙයි තෙල් ගානෝ ව්‍යායාම කරනවා. ඒවත් කරනවා නේද වෙද මහත්තයා? මූලිකව කරනවා. ව්‍යායාම විශේෂයෙන් අපි කරන්නේ සමහරක් අය අංශභාග හැදලා කාලයක් හිටියාම එයා දන්නේ එයාගේ අතපය තියෙන්න ඕනේ කොහොමද කියලා. ඉතින් පක්ෂාඝාත රෝගයේදී ගොඩක් වෙලාවට මේ කකුල ඇඟිලි පල්ලෙහාට වැටලා වගේ තියෙනවා. ඉතින් කකුල පැත්තට රවුමට අරගෙන තමයි මේ කකුල ඇඟිලි බිම හිටින වැදෙන හින්දා වටේ කරකෝල ගන්න. හොඳ වුණාට පස්සෙත් මේක කරනවා. ඉතින් මේකට මේවට විශේෂ ව්‍යායාම වර්ග තියෙනවා. ඇඟිලි වලට කරන විශේෂ ව්‍යායාම තියෙනවා. කකුලට, හටට විශේෂ ව්‍යායාම ගෙතේ. ඒවත් එක්කම අපි විශේෂයෙන් දසමුල් බැබිල මිස එලකිරි කසායකින් නාවනවා. මුළු ශරීරය තෙල් අභ්‍යංගයක් කරලා ඊට පස්සේ මේ කසාය වක් කරනවා. මේකින් ශරීරයේ තියෙන මාංශපේශි වල ශක්තිය රෝගියාගේ හොඳ ශක්තියක් ගෙන දෙනවා. ඒ වගේම කකුල අතපයෝදේ කිරි ගතියත් බොහෝ විට අඩු වෙනවා. වෙද මහත්තයා දැන් මේ ඔය කසාය හදද්දී තෙල් හදද්දී කිව්වේ නෑනේ බෙහෙත් වට්ටෝරුව. වෙද මහත්තයා කියන්නකෝ මේ මොනවද ගන්නේ ඔය දෙහි කොළ වගේ දේවල් එක්ක තව මොනවද ගන්න? අපි ගන්නවා විශේෂයෙන්ම දෙසි දොඩම් බටු නිකද යකිනාරම් පාවට්ටා දළු හීන්නාරම් කුප්පමේනිය කුඹුරු කොසමඩු පුළුගිපත් ලසුණු දෙහි ගැට කුඹුරු ඇට මද නිවසු තම්බා මැඩ උසත් මෙන්න මේ කියන දළු වලින් එන කසාය තමයි මේ අපි ගුලි කල්කයක් සමග දෙන්නේ.
දේශීය වෙදකමේදී විදුම් පිළිසුම් ක්‍රමයක් භාවිතා කරනවා කටු චිකිත්සාව කියලා මෑත භාගයේදී මේක හඳුන්වනවා. රත්තරන් කටු භාවිතා කරනවා, රිදී කටු භාවිතා කරනවා, සුදු යකඩ භාවිතා කරනවා. වෙද මහත්තයා මොනවද දන්නේ නැහැ භාවිතා කරන්නේ. මම භාවිතා කරන්නේ සුදු යකඩ වලින් එන විශේෂ සුදු කටු වර්ගයක්. මේක ශරීර දැන් අපි ආයුර්වේද බෙහෙත් පාවිච්චියත් සමග රෝගියාට තව මේ කාලයක් සමග ඉක්මන් සුව වේ සඳහා මේ අපි කටු චිකිත්සා ප්‍රතිකාරය ආරම්භ කරනවා. ඒ වගේම මර්මස්ථානත් යම්කිසි රෝගාබාධයකට ලක් වෙනවා. ඉතින් අපි මර්මස්ථාන උත්තේජනය කරන්නත් මේ අවස්ථාවේදී මිල විශේෂ ප්‍රතිකාරයක් අපි කරනවා මහපොඩ ඇඟිල්ලෙන්. එතකොට තව තවත් මේ ක්‍රියාකාරීත්වය ඉක්මන් ගන්න සෝගියාව නිරෝගී භාවයට පත් කරන්න මේ ප්‍රතිකාර විශේෂ වූ හැකියාවක් තියෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමය වේවා විනත් වෛද්‍ය ක්‍රමයක් වේවා භාවිත කරමින් මේ වෙන විටත් ප්‍රතිකාර ලබමින් ඉන්න අපේ හිතවතුන් සමහරුන් රෝගීන් බවට පරිවර්තනය වෙලා ඉන්නවා. ඒ අය ඒක නවත්තන්න කැමතිත් නැහැ. හැබැයි දේශීය වෙදකමේ ප්‍රතිකාර කරන්න කැමති. එහෙම පුළුවන්. අපි මුලින් භාවිත ගොඩක් රෝගීන්ට පාවිච්චි කරලා තියෙනවා, සමහරක් තියෙනවා. මේ බටහිර බෙහෙත් පාවිච්චි කරන ගමන් දැක්කට අපේ අංශභාගයට අවශ්‍ය කරන ආයුර්වේද බෙහෙත් ටික ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඇයි? රුධිර පාලනය කරගන්න අපේ වෙස්ටර්න් බෙහෙතුත් දිවැඩියා තත්ත්ව පාලනය කරගන්න බෙහෙතුත් ගත්තට ප්‍රශ්නයක් නැහැ. කොහොම වුණත් අපි දෙන මූලික බෙහෙත් වලින් ඔය රුධිර පීඩනය සහ මධුමේහ කියන රෝග තත්ත්වය, දිවැඩියා කියන රෝග තත්ත්වය ඒ බෙහෙත් වල නිකම්ම පාලනයත් වෙනවා. සබා දහම මොනතරම්නම් සුන්දරද. ගල්පර අතරින් ජලධාරාව ගලාගෙන යනවා. සමනල්ලුණන් ටිකක් අඩුයි. කුරුල්ලෝ සත්තු අපිට දකින්න ලැබෙනවා. මේ සබාදාමේ අසිරිය විඳින ගමන් ඔබේ ජීවිතය සුන්දර කරන්න ලැබෙනවා නම් ඒ සුන්දරත්වය වෙනුවෙන් රෝගී නොවී ඉන්න අංශභාග රෝගී තත්ත්වය ඇති වුණොත් එයින් වැළකී සිටින්නට උපදෙස් දුන්නේ දක්ෂ වෙදදුරෙක්. ඒ ජනක සමරවීර වෙද මහත්තයා. ආයුබෝවන් වෙද මහත්තයා. බොහොම පිං කියලා කියන ගමන් සමුගන්න සූදානම් වෙන්නේ. ලබන සිකුරාදා හමුවීමේ බලාපොරොත්තුව තුළ සමුගෙන යන්නට අවසර දෙන්න.